සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුබෝ වෙත්වා අලුත් දවසක් උදා වෙලා අද අප්‍රේල් මාසේ 6 වෙනිදා සඳුදා දවසක් ඒ කියන්නේ අලුත් සතියකුත් උදා වෙලා අලුත් සතියක් උදා වෙලා අපි මොකද කරන්නේ ඉදිරි සතිය තීරණාත්මකය පරිස්සම් සහගතව කටයුතු කළහොත් කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමට අපට හැකිවනු ඇත මේ මගේ වචන නොවේ අද මෞබිම් පත්පතේ කතුවේ කිය පටන් ගන්නෙ එහෙමයි තේමා වෙන්නේ අපි කුමක් කරමුද කියන කාරණාව දිස්ත්‍රික්ක 19 ක පොලිස් ඇඳුම් නීතිය අද පැය 8කට සීමා කළේය පැය 8කට ඉවත් කළේය නමුත් වතාවක් කියනවා දිස්ත්‍රික්ක 19 ක පොලිස් ඇඳුම් නීතිය අද පැය 8කට ඉවත් කළේය වඩා අවදානම් සහගත දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර හා යාපනයේ ඇඳුම් නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකය පොලිස් ඇඳුම් නීතිය කිසිදු හේතුවක් නිසාවත් මීට වඩා ලිහිල් කළ යුතු නැත රට තවමත් අවදානමින් මිදින් නැතිවීම ඊට හේතුවකි සෞඛ්‍යංශවලින් පිටපැන්නද කිසිදු තීරණයක් නොගැනීමට රජයේ බලධාරීන් පරිස්සම් විය යුතුය සෞඛ්‍යංශවලින් පිටපැන කිසිදු තීරණයක් නොගැනීමට රජයේ බලධාරීන් පරිස්සම් විය යුතුය පාර්ලිමේන්තුව ලද පළමු අවස්ථාවේම විසුරුවා හැරියේ යලි කැඳවීමට නොව මහමැතිවරණයකට යාමටය එනිසා පාර්ලිමේන්තුව යලි කැඳවීමක් ගැන කතා කිරීමේ තේරුමක් නැත නව කොරෝනා වෛරසය ආසාදිනින් මියන්නන්ගේ දේහය ආදාහනය කිරීමට තීරණය කළේ බලදැමීමක් ගැන නොසලකාය. ඒ නිසා ඒ පිළිබඳව යලි යලිත් සාකච්ඡා කිරීම ඵල රහිතය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් සියලු දෙනා එක් වී කළ යුත්තේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් පැතිර යාම වළක්වා ගැනීමය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ට ඒ වගකීම තියෙනවා. ඒ වගේම පුරවැසියන් වන ඔබට සහ මටත් ඒ වගකීම තියෙන බව නවත නැවතත් සිහිපත් කරමින් තමයි අද දවසෙත් ඊපුවත් පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්නට සූදානම් වෙන්නේ මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා අයිබන් ප්‍රසාද් අයිබන් දුස ඔව් අපි පටන් ගත්තේ මෞබිම කතුවකියෙන් සාමාන්‍යයෙන් පත්‍රයේ මුල් පිටුවෙන් තමයි කතාව පටන් ගන්නේ අපි කතුවකිය තියෙන පිටුවට ගිහිල්ලායි කතාව පටන් ගත්තේ ඔය කතුවකිය ගැන කියද්දී දිනුස මටත් කෙටි වේලාවක් වුණා දැන් දිවින පුවත්පතේ කතුවකියක් තියෙනවා ඔබ කිව් කාරණේ යම් ආකාරයක සඳහන් කරලා තියෙනවා මේ මලසිරුව අවසන් කරදු කිරීම සම්බන්ධයෙන් කොරෝනා වෛරසයෙන් ආසන්න වෙමි දෙව්ලොවට බාරගන්නේ වැළලූ මලසිරුරු පමණක්ද යන තමයි දිවින කතුවරයා ප්‍රශ්න කරන්නේ කතුවකින් අප දන්නා පරිදි මියගිය මිනිස්සෙක් දෙව්ලොවට හෝ අපායට යන්නේ ඒකා ජීවතුන් අතර සිටියේදී ජීවත් වූ ස්වභාවය අනුවයි ඒ මිනිහා හෝ ගැහැණිය හරක් මැරුවේ නම් මිනිසුන් මැරුවේ නම් ඌරන් කුකුලන් යනාදී සතුන් මරාගෙන කෑවේ නම් ස්ත්‍රී දූෂණ කළේ නම් මල්වැනි පුංචි ළමින් අපහරණය කළේ නම් කාන්තාවන් හතර පස් දෙනා සමග එකවර පවුලේ කෑවේ නම් නිශ්චිතවම යන්නේ අපායටය මේ වැරදි කළ අය සඳහා අපාය විශේෂ තාච්චි වර්ගයක් තිබේ මේ තාච්චියකට අඩුම ගන්නේ පුද්ගලින් 7 දෙනෙක් 7000ක්වත් එකවර දැමිය හැකිය ඉතින් සඳහන් පවු සහ වෙනත් පවු නොකරන අය අපායට නොව දෙව්ලෝ යන බව සමාජ සම්මත මතයයි එවැනි යහපත් මිනිසෙක් මිය ගිය විට ඒ තැනැත්තා හෝ තැනැත්තිය මහ පොළවේ වැළලුවත් ආදානාගාරයක පිච්චුවත් බාබිකියු කළත් පලා ලුණු දම කරවල වේලුවත් ජාඩ දැමුවත් දෙව්ලෝ යාම ස්ථීරයි අප සියලු දෙනාම දන්නා පරිදි කෙනෙක් මලවිත දෙව්ලෝ හෝ අපායට යන්නේ ඔහුගේ හෝ ඇයගේ කඳනව ආත්මය එහෙමත් නැත්නම් ඇස්ට්‍රල් බොඩි හෙවත් මනෝකායයි එසේ යන්නේ සිතුවිලි මාත්‍රයක් බවට තවත් කෙනෙකුට තර්ක කළ හැකිය ඒ අනුව දෙව්ලොට හෝ අපායට යන එක කුණ මෙහි අත්හැර දමයි ඔව් සමහර විට එකක් කර්කශයි කියලා දැනෙන්න පුළුවන් කොහොමුණත් අපි විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒ ඒ ජනවර්ගවල තියෙන සංස්කෘතික අනන්‍යතාවන් වලට අපි මාධ්‍යයක් විදිහට ගරු කරනවා ඒ නිසා අර මෞබිම කතුවකේ කියනා වගේ මේ පිළිබඳව යලි යලිත් සාකච්ඡා කිරීම ඵල රහිතය අපි වඩා ප්‍රගතිශීලී සහ මේ වසංගතයෙන් පස්සෙත් සියලු දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කිරීම තමයි අපේ වගකීම වෙන්න ඕනේ. ඒ වගකීම සඳහා පෙනී සිටින්නට අපි සූදානම්. අද අරුණ පුවත්පත සුපුරුදු පරිදිම යාවත් කාලීන කරනවා ලෝ පුරා කොවිඩ් රෝගීන් ගණන කීයද කියලා. මේ වෙනකිට 1,18,474 දෙනෙක් ලෝකය පුරා කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. මරණ 66,502ක්. अमेरिका एक सज्जन पदे 3,12,249 दिन आसादने वेला स्पान्य 1,30,759 इतालिया तुंगण तनटीन 1,24,632 देन इतालिया क्रमेन अडुईमक पेन्ननो अनित रटवल्लवलट सापेक्षव जर्मनी 97,052 फ्रांसिया 89,900
53යි, චීනයේ 81669යි, ඉරානයේ 58226යි. වැඩිම මරණ මේ වන විට වාර්තා වෙන ලෝකයේ තත්ත්වය දිහා බැලුවහම ඉතාලියෙන් ඒ 15362යි. ශ්‍රී ලංකාවේ ඊයේ වන විට කොරෝනා රෝගය ආසාදිත වෙච්ච 176 දෙනෙකු වාර්තා වෙනවා. ඊයේ දවසේ අලුතෙන් 15 දෙනෙක් වාර්තා වෙනවා. මේකත් එක්කම මේ දැන් ලෝක තත්ත්වය ගත්තම ඇමරිකාවේ තමයි මං කියන්නේ වැඩිම දිනයක් තුළ වාර්තා වුණේ 1200ක් පමණ. නමුත් ඉස්පාඤ්ඤය සහ ඉතාලියේ මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 900ක් 1000කට ආසන්න තමයි ඉතාලිය ඉස්පාඤ්ඤය තිබුණ. දැන් ඉතාලියේ ඊයේ මරණ සංඛ්‍යාව අඩු වුණා 681 දක්වා අඩු වෙලා තියෙනවා. ඉස්පාඤ්ඤය 647 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මේකේ මං හිතන්නේ ඔවුන්ගේ මේ උච්චතම අවස්ථාවට ගිහිලා නැවතත් ආපස්සට යනවද කියන දැන් තර්කයක් මතුවලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ ඔබ දන්නවා මේ දිනුෂ ධාරා කියන මේ පැල්පත් කියන ලක්ෂ ගණනක් ඉන්නවා මිලියනයක් පමණ ඉන්නවා. දැන් මෙහි 5 දෙනෙක් හොයාගෙන තියෙනවා. ඒතකොට මරණයකුත් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ පැල්පත් තරහා මේක ව්‍යාප්ත වුණොත් ඉන්දියාවට මං හිතන්නේ දැඩිම අර්බුදයකට පත් වෙන ඒ අවස්ථාව. මේ වගේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව මං හිතන්නේ 100කට ආසන්නලා තියෙනවා. ආසාදිත සංඛ්‍යාව 3000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඔව්. දැන් ඉන්දියාවේ මරණ සංඛ්‍යාව වැඩිවීම ශ්‍රී ලංකාවටත් නරක විදියට අනාගතයේදී බලපාන්නට තියෙනවා. ඒ නිසා ඉන්දියාව ඇතුළු මේ කලාපයටම සුඛී සුවපත් භාවය ලැබීම අපේ ප්‍රාර්ථනා විය යුතුයි. මේ අතරේ අද මව්බිම් පුවත්පතට රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රතු එළියක් නිකුත් කරනවා. එහෙම නැත්නම් ආසාදිතයන් 166ක් ඇසුරු කළ 42000ක් එළියේ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. 42000ක් පුද්ගලයන් ඉන්නවා. 166 දෙනා මේ හඳුනාගත්ත 166 දෙනා සමග ගැටුණු පුද්ගලයන් 42000ක් රට තුල ඉන්නවා. නමුත් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම ප්‍රමාද කරනවායි කියලා තමයි මොවුන් චෝදනා කර සිටින්නේ. ඒ අතරේ ජනාධිපතිවරයා සමග පැවතිච්ච සාකච්ඡාවකදී තීරණයක් කර තිබෙනවා. සැක සහිත අය දැඩි පරීක්ෂාවට ලක් කරන්න තීරණය කරයි ජනාධිපති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කර බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව කොරෝනා හෙවත් COVID-19 වෛරසය ආසාදිතයන් යැයි සැක කරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙච්ච ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම වසංගතය පාලනය කිරීමට සමත් වෙච්ච රටවල් අනුගමනය කරපු පියවර මොනවද කියලා අධ්‍යයනය කරලා ඒ අනුව තමයි පියවර ගැනනේ ඒ නැතුව සමාජ මාධ්‍ය ඔස්සේ හෝ එහෙම නැත්නම් විවිධ නිවේදන ඔස්සේ තීරණ කරනවාට වඩා දැන් අපේ බුද්ධ්‍යාංශ නිසා තමයි මම හිතන්නේ මේ 42000ක තොරතුරු වාර්තා ඇතුළත් කරගත බුද්ධ්‍යාංශ තියෙන දක්ෂතාවය මත. ඒක දැන් මෙහි අවස්ථාවේ මත කීපයක් කියලා තියෙනවා. මොකද අපි දන්නවා මේ PCR ටෙස්ට් එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ වගේම රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ කියනවා රැපිඩ් ටෙස්ට් එක කරන්න ඕන කියලා. ඒකට සාමාන්‍යයෙන් ගත වෙන විනාඩි 15ක්. නමුත් ජාත්‍යන්තර මේක අනුව දැන් දකුණු කොරියාව සහ චීනයේ මේක අඩු වෙලා තියෙන සහ ඔවුන් පරීක්ෂණ කරේ මේ ටෙස්ට් එක අනුවද කියලා මම හිතන්නේ ඒ තර්කයක් තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ කනටුවක් පත් කළ තියෙනවා කුමන ටෙස්ට් එකකින්ද යන්න ඕන කියලා. මම හිතන්නේ අද හිටම කොහොමත් පහුගිය සතියේ ඉඳලා ටෙස්ට් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා මේ සැක සහිත රෝගීන්ගේ පවා. ඔව් මුලින්ම 125යි දිනට පරීක්ෂා කළේ. දැන් මේ වෙනකොට 200ට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. තවත් මේක වැඩි කරන්න කියන එක තමයි ඉල්ලීමක් කර තිබෙන්නේ. මේ අතරේ අද මව්බිම් පුවත්පත කියනවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කොරෝනා මරණවලට වයස් භේදයක් නැහැ කියලා. COVID-19 කොරෝනා වෛරසයේ බරපතලකම් පිළිබඳව තවදුරටත් ලෝකයේම වෛද්‍යංශ පර්යේෂණයට ලක් කරන නිසා මේ වෛරසය ආසාදනය වී ඇතිවන සංකූලතාව හේතුවෙන් ඌනෑම වයස් සීමාවක පුද්ගලයෙකු මරණීය පත්වීමේ හැකියාව පවතින බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහත්මයා මව්බිමට කියා සිටිනවා. මොකද විශේෂයෙන්ම වයස් භේදය අනුව ගත්තම වැඩිහිටියන්ට තමයි මේක වැඩිපුර වැළඳෙන්න පුළුවන් කියලා. ඒ නිසා තරුණ අය මැදිවි අය ටිකක් අනවශ්‍ය විදියට නිදහස පරිහරණය කරන උත්සාහ කරනවා. දරුවන්ටත් ඒකම කිව්වා. ඔව්. මේ අතර අපි සූදානම් යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. අයිබන් යුද හමුදාපතිතුමනි. සුබ දැසනක්. ඔව්. දැන් අද දවස වන විට අද දිස්ත්‍රික්ක 19ක ඇඳිලි නීතිය ලිහිල් කළා. විශේෂයෙන්ම මේ වෙනකොට කොහොමද තත්ත්වය සමහරගම් හුදකලා කරලා තියෙනවා. ඇතම් වෙබ් අඩවි සහ පුවත්පත් වාර්තා කර තිබුණා ඊයේ රාත්‍රියේ සමහරගම් හුදකලා කළා කියලා. හුදකලා කරපු ගම්වල තත්ත්වය පිළිබඳව අපි ඉස්සෙල්ල කතා කරලා ඉඳිමුද යුදහමදාපතිතුමනි? නෑ හුදකලා කියලා මේ එක එක විවිධ මේ හුදකලා නාමය භාවිතා කරන එක එක ආකාරයෙන් ඇත්තටම හුදකලා
කරපු ගම් හැටියට අපි පිළිගත්තේ ඇත්තටම අකුරණ සහ අටලෝගම ප්‍රදේශ දෙක විතරයි. නමුත් ඒත් එක්ක සමහර නිවාස ස්වාම නිරෝධායන ලක් කරලා ඒ අවස්ථින නිවාස ටිකත් ඒ ආකාරයෙන්ම ස්වාම නිරෝධායනයකට සහ නිවාස නිරෝධායන ලක් වෙන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒක සමහර පුද්ගලයන් ඒ පළාත්වල ඉන්න පීඨය මහත්වරුන් ඔවුන්ට කියනවා ගිහිල්ලා මෙහෙම ඉන්න කියලා. ඒකට සමහරට පළාත් මොකද කළා කරාගත්තා කියලා නම් භාවිත කරනු ලබනවා. නමුත් රජයේ විසින් මේ අවස්ථාවට විත මේ ආකාරයෙන් හුදකලා කරලා තියෙන මේ නගර දෙක පමණ අනිත් නගරවල යම් කිසි ආකාරයක ඒ ස්ථානවලට ඔවුන්ට දැනුම් දීලා තිනවා පිටත් වෙන්න යන්න බෑ කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවලින් තවදුරටත් ඒ කියන්නේ නිරෝධායන මධ්‍යස්ථාන 40ක් දක්වා වැඩි වෙලා තියෙනවා. යම් යම් පුද්ගලයන් ඔවුන් ඇතුළු කරපු සංඛ්‍යාව වැඩිවීමත් සමගම ඊයේ දිනේ විවිධ ප්‍රදේශවලින් ඒ හඳුනාගත් අයවලුන්ගෙන් සංඛ්‍යාවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලැබුවා. ඉතින් ඒ අනුව අර වෙන්දට වැඩිය ඊයේ දිනේ අපි දැක්කා පණිපිටිය ප්‍රදේශයේ වගේම වෙනත් ප්‍රදේශවලිමුත් මේ ආකාරයෙන් අපුරස ප්‍රදේශයෙන් පිළියන්දල ප්‍රදේශයෙන් අපුරණින් එවගේ විවිධ ප්‍රදේශවලින් මතුගමින් එවගේ ප්‍රදේශ කිහිපයකින්ම සුළු සංඛ්‍යාවන් විශාල සංඛ්‍යාවක් නෙමෙයි නමුත් සුළු සංඛ්‍යාවන් හෝ මේ ආකාරයෙන් නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. මේ ආකාරයෙන් තමයි තියෙන්නේ තත්ත්වය. හරි. එතකොට දැන් දැනට රෝගීන් 176 දෙනෙක් වාර්තා වෙනවා. මේ අය එක්ක ගැටුණු පිරිස් සමාජයේ ඉන්නවා. එතකොට බියක් සමහරලාට ජනතාවට ඇති වෙන්න පුළුවන්. ආරක්ෂක අංශ මේ අය හඳුනාගෙන තියෙනවද සහ මේ ගැටුණු පිරිස සම්බන්ධයෙන් මොන වගේ පීවරද අනුගමනය කරන්නේ යුද හමුදාපතිතුමනේ? ඔව්. අනිවාර්යයෙන්ම හඳුනාගෙන තිබෙනවා. දැන් ඊ උදෑසන වෙද්දී හඳුනාගත්ත සියලුම අයවලුන්ගේ ගැටිච්ච පිරිස් ආශ්‍රය කරපු පිරිස් නැත්තම් ඔහු යම් කිසි ප්‍රමාණයකට ගිහිල්ලා හරි තියෙනවා නම් ඒ සම්බන්ධව අපිට දැනුමක් තියෙනවා. ඒ අනුව ඒ ආශ්‍රය කරපු ප්‍රමාණය අනුව සමුන් ගොඩාක් ළඟින් ආශ්‍රය කළා තිබෙනම් කීපයක් උත් එක්ක ඉඳලා තියෙනවා නම් ඒ වගේ කට්ටිය තමයි මම මීට පෙරදී දැනුම් දුන්නේ. මෙවැනි කට්ටිය සියලුම දෙනාම අපි අරන් ගිහිල්ලා තියෙනවා මේ ආකාරයෙන් ඇතුළට අරන් ගිහිල්ලා තියෙනවා. ඒ කට්ටිය නිරෝධායන කටයුතු වල ලක් කළා තිබෙනවා. නමුත් ඒත් එක්කම සමහර පුද්ගලයන් ඒ ආකාරයෙන්ම අරන් යොතු නැති පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන් තමයි ඉහතදී ඔබ කිව්වා වගේ අපි කියලා තියෙන්නේ ඔවුන්ව ස්වයං හෝ නිවාස නිරෝධායන ලක් කරන්න කියලා. නමුත් තමුන්ගේ හැසිරුණ ප්‍රමාණය අනුව තමයි ප්‍රතිචාරය සහ ඔබතුමාගේ අධීක්ෂණය කුමක්ද ඒ සම්බන්ධයෙන්? ඔව්, අවංකවම ඔබ දන්නවා ඇති මෙතෙක් කල් නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටත් වෙලා යන බව මම දැනුම් දෙද්දී සෑම අවස්ථාවකදී මම දැනුම් දුන්නා. මොවුන් අද දිනේ මෙච්චර සංඛ්‍යාවක් නිරෝධන දින 14ක් වෙලා ඉවරලා යනවා. නමුත් ඔවුන්ට මේ වෙලාවේ උපදෙස් ලබා දීලා තියෙනවා තවත් දින 14ක් අනිවාර්යයෙන්ම නිරෝධායන ලක්විය යුතුයි කියලා. ඔබ ඔය අහන ප්‍රශ්නෙට මතුවෙන්න ප්‍රධාන කාරණු උනේ මේ දින දෙකකට ඉස්සෙල්ලා මේ ආකාරයෙන්ම නිරෝධායන වෙලා ඉවරලා ඊ පුද්ගලයෙක් ඇත්තම ඊ දවසෙදී හඳුනා ගන්න ලැබුවා. ඔහු දින 7ක් වැනි කෙටි කාලයක් තුලදී ඔහුගේ පියා අසනීප වීම හේතුවෙන් බොහෝ එළියට ගිහිල්ලා පියත් එක්ක යම් කිසි ස්ථානයක ගමන් කළා තිබ්බා. ඉතින් ඒ අනුව මයි ඔහුට මොකද සමහර අයවලුන්ට වෛද්‍යවරු මම වෛද්‍යවරයෙක් නෙමේ සම්බන්ධයෙන් දන්නේ. නමුත් කියන්නේ සමහරලාට තමුන්ගේ ප්‍රතිශක්තිකරණය ඇඟේ තියෙන මේක තත්ත්වය අනුව සමහරලාට වෙන්න පුළුවන්. ඒකයි තව දින 14ක් නිරෝධායන කියන්නේ. ඉතින් ජනතාව සමාජය දැනගන්න ඕනේ අපේ පුද්ගලයේ නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලාවිල්ලා ඉන්නවා නම් ඔවුන් තව දුරටත් නිවෙසක ස්වයං නිරෝධායනක ලක්විය යුතුවම තිබෙනවා. ඉතින් ඒ දේ නොකර ඒකයි අපි උපදෙස් දීලා තියෙද්දිත් එහෙම පුද්ගලයේ කරපු ඉඳ තමයි ඔය කතිකාව ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔවුන් ඔවුන්ට පැහැදිලිව
ශ්‍රී ලාංකිකයෙක් සිටින ඉතාලි රාජ්‍යයට අයත් නැවක් අද කොළඹ වරායට සෙන්දු වෙනවා කියලා දැන් මේක ගත්තම සමාජ මාධ්‍යවලත් ඇතැම් මන්දමක විවේචනයට ලක් වෙන්න පුළුවන් ඇයි මේ තවත්තරට තව දානම් ගන්න කියලා මොන වගේ ක්‍රියාමාර්ගද ඒ සම්බන්ධයෙන් විශේෂම කොරෝනා මර්ධන ජාතික වැඩපිළිවෙලේ මේ ඔබතුමානේ ප්‍රධානියා වෙන්නේ එතකොට ඒ සම්බන්ධ මොනවාද ක්‍රියාමාර්ගද ගන්න නියමිතව තියෙන්නේ ඔබ දන්න ඔබ කියන කතාව හරි සමාජ මාධ්‍ය තුලින් විශාල වශයෙන් මේ බව කතා කරා කට්ටිය ගොඩාක් කට්ටිය කෝල් දුන්නා ගොඩාක් ඉල්ලි මුළු රටේම වගේ මම හිතන්නේ දන්න හැම පුද්ගලයෙක්ම කුඩා සිට මහර දක්වා වූ පරාසය තුල කිසිම ජාති ආගම් ભેද පක්ෂ ભેද වලින් තොරව අපි දැක්ක කෝල්ස් මේ සම්බන්ධයෙන් ආවා ඉතින් ඒකින්ද අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධව සාකච්ඡා කරලා මේක පුද්ගලයේ ඔහු ඉතාලියේ ඔහු මේ එන නැව එන්නේ මුළු නැවේම ඉන්නේ ඔහු පමණයි ලංකාවටත් එනවා ඔහු යන්න තියෙන ඉතාලියේ කියලා ඔහු පැහැදිලි කරව දන්න කාලේ තත්ත්වයක් ඉතින් ඒකද මේ ඔක්කොම සැලකිලට ගෙනල්ලා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහුව මේ ආකාරයෙන් ඇතුළත් ලංකාවට ගන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා ඒ අනුව ඔහුව ලංකාවට ලබාගෙන ඔහුව නිරෝධායනකට ලක් කිරීමට සාමාන්‍ය නැව්වල ආපු කට්ටියත් මේ මිටි ඉස්සෙල්ලා ඒ ආකාරයෙන් අරන් නිරෝධායන ලක් කිරීමක් කරුන් ලැබුවා ඔහු ගාල්ල බූස්සේ නිරෝධායන මධ්‍යස්ථානයකදී යොමු කිරීමට නියමිතව තිබෙනවා හොඳයි බොහොම ස්තුතියි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාණෙනි ඔබතුමන් එක විට ක්‍රියාන්විත දෙකක නිරත වෙනවා එකක් කොරෝනා මර්ධනය කිරීමේ ක්‍රියාන්විත අනිත් පැත්තේ මේ මාධ්‍ය ක්‍රියාන්විතයටත් හැකි උපරිම ආකාරයෙන් දායකත්ව ලබා දෙන නැවතත් ස්ථිතිය පළ කරනවා මේ අතරේ අද අරුණ පුවත්පත කියනවා අර යුද හමුදාපතිතුමා සඳහන් කරපු කාරණාව සම්බන්ධ පුවත මගේ රටට මා බහර ගන්න සංවේදී ඉල්ලීමක් ඉතාලි නැවේ ශ්‍රී ලංකිකයාගේ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය කියලා පුවත පිළිබඳව දැන් ඔබට පැහැදිලි මොකක්ද කොතනද තියෙන්නේ කියලා අද අරුණ පුවත්පතයි මගේ රටට මා බහර ගන්න ඉතාලි නැවේ ලාංකිකයාගේ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය කියලා සඳහන් වෙන අර දැකපු මවබිම් පුවත්පතේ තේ කාරණාව තිබුණා මේ සංවේදී ඉල්ලීම කොයිතරම් සංවේදීද කියන එක ඊයේ අපේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති බැලූ ඔබට මතක ඇති නැවතවතාවක් මතක් කර දෙන්නත් කැමතියි ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන MSC මැග්නිෆිකා නැමැති මෙම නෞකාව ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායට සෙන්දු වීමට නියමිත බවයි අනුර හේරත් නැමැති ශ්‍රී ලාංකිකයා පවසන්නේ. මෙම නැව ඉතාලියට යාමට පෙර කොළඹ වරායට පැමිණි විට තමන්ව බේරා ගන්නා ලෙස මෙම තරුණයා සමාජ මාධ්‍ය හරහා ඉල්ලා තිබෙනවා. මෙහි සැපයුම ලබා ගැනීම සඳහා අප්‍රේල් මාස 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා පැය 3ක කාලයක් සඳහා. ඉතින් එහිදී මම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගරු ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් සහාය බලාපොරොත්තු වෙනවා. මොකද අප නෞකාවෙන් මට ලංකාවට එන්න බැරි වුණොත් නැවත යුරෝපයට ගියාට පස්සේ එන එක ඉතාම අපහසු වෙනවා. මම ඉතා කාරුණික වෙලා සිටින හැකියාවක් තිබෙනවා නම් ශ්‍රී ලංකාව වරායේ තුලින් මාව ලබා ගැනීම අවදානමක් තියෙන්න පුළුවන් හැබැයි මේ ලංකාවේ දරුවෝ මේ අපේ කෙනෙක් එනිසයි සමාජ මාධ්‍යවල පළවෙච්ච මේ කාරණාව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා ඉතාලි නැවේ ඉන්න ශ්‍රී ලාංකිකයා ලංකාවට කොළඹ රටට පැමිණියාට පස්සේ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන්න තීරණයකට තිබෙන්නේ. ඒ වගේම මෙතන මේ තව කාරණයක් තියෙනවා. දැන් අපි දැක්කද වුහාන් ප්‍රාන්තයේ ළමයි ගෙනව සරසවි සම. ගෙනව පිළාවෙත් යම් යම් දේශපාලන පක්ෂ යම් යම් වීටින් ඉදිරිපත් කරා. දැන් මේක විශේෂ අවස්ථාවක්. දැන් මේක උනායි කියලා විදේශයක තියෙන සීරම ශ්‍රී ලංකාවෙන් ගේන්න බෑ. මේක විශේෂ අවස්ථාවක්. ලංකාවෙන් ගත යුතු තියෙන නිරෝධායන වල යටත් කරලා තමයි ගන්න. ඒ නිසා මම හිතන්නේ වුහාන් ප්‍රාන්තයේ ළමයි බේරගන්න ගිය වෙලාව යම් යම් ප්‍රකාශ කරන සමාජ මාධ්‍යාලව ඒක නිසා මේකත් අර ඒවගේ තත්ත්වයකට පත් වෙන්නේ නැතුව අර යුද හමුදාපතිතුමා කිව්වාගේ මුළු ලංකාවම ඉල්ලීමක් විදිහට සලකලා ඒ නීති සෞඛ්‍ය උපදෙස් අනුව තමයි ජනතාවත් අගමැතිවත් උපදෙස් ලබා දීලා තියෙන්නේ මේ සහෝදරයා ලංකාවට බාර ගන්න කියලා. ඔබේ කාර්යබහුල ජීවිතයට විරාමයක් ලැබිලා තියෙනවා. දෙන්න අපිටත් විරාමයක්. බැලුවේ වෙලාව කීයද කියලා කෙටි වෙලාවයි තියෙන්නේ. අනිතික මේ දවස්වල අපේ නිෂ්පාදකතුමා මේ දනුෂ්ක බණ්ඩාර තනි අතින් අපුඩි ගහන්න නිසා මේ කියන්නේ වෙනද හිටපු අපේ කණ්ඩායමේ පිරිස සෑහෙන අඩුවෙලා තියෙනවා හැම දිනාගේම ආරක්ෂාව ගැන හිතන්න ඕන නිසා අපි ඉක්මනින්ම මව්බිම් පුවත්පතට යමු මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන සිරස්සල වලින් භාගයක්ම මෙන්න මෙහෙම කළාම ඔබට බලා ගන්න පුළුවන්
ධනුෂ්ක අපි බලමු මෙහෙම පටන් ගනිමු දැන් ආසාදිතයන් 175.33කට සුවයි කියලා මව්බිම් පුවත්පත කියනවා ඒ අතරේ අවදානම් කලාපවල ඇඳිර නීතිය දිගටම ක්‍රියාත්මකයි කියලත් සඳහන් වෙනවා ඒ අද දවසේ බොහෝ අය වරද්දගෙන තීරුම් අරගෙන තිබුණා බස්නාහිර පළාතට එහෙම මේ කෙටි කාලයකට සහනයක් ලැබෙනවා කියලා නෑ අවදානම් කලාපවල ඇඳිර නීතිය දිගටම ක්‍රියාත්මකයි ඒ අතරේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා සඳහන් කරනවා බස්නාහිර කොටු අය ගමේ යවන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සඳහන් කරනවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා ඒ අතරේ නම්කල ගම් තවදුරටත් හුදකලා කරයි කියලත් මොබිම් පුවත්පත මතක් කර සිටිනවා කොළඹ කළුතර සහ මහනුවර කියන දිස්ත්‍රික්කවල අර නම්කල කලින් නම්කල ගම් තවදුරටත් හුදකලා ගම්මාන බවට පත් කරලා තිබෙනවා ඒ අතරේ යාපනයේ ආසාදිතයන් හතම දේවගති පූජාවට ගිය අය කියලත් ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින් ඒකාබද්ධව කරපු හඳුනා ගැනීමේ කටයුත්තදී තහවුරු වෙලා තිබෙනවා ඒ අනුව අර ස්වීඩ්නේ සිට පැමිණි පාදිලිවරයාගේ දේව මෙහෙට සහභාගී වෙච්ච පුද්ගලයන් තමයි අවස්ථා තුනකදී මේ වාර්තා වෙන්නේ ඉස්සෙල්ලා එක්කෙනෙක් සහ ඊට පස්සේ තුන් දෙනා බැගින් අවස්ථා දෙකකදී වාර්තා වෙලා දැනට හත් දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. නේද සෙතෙන්දී 300ක් පමණ මේ දේව මෙහෙට සහභාගී වෙලා තියෙනවා. දැනට 100ක් වරන හඳුනාගෙන තියෙනවා. තවත් 200ක් හැංගිලා ඉන්නවා. ඒ නිසා කරුණාකරලා ඔබ ඒක දන්නවා නම් සහ ඔබ ඒකට සහභාගී වුණා නම් දැන්වත් අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. මොකද යාපනයේ අර්බද්දීපයේ බේරලා තිබුණ යම් ආකාරයක. නමුත් දැන් මේ ප්‍රශ්නයත් සමග යාපනයේ යම් තරදිනම් මතුවලා තියෙනවා. එනිසයි යාපනයේ දිස්ත්‍රික්කයත් අර අවදානම් කලාපයක් විදිහට හඳුනාගෙන අඛණ්ඩව ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි සතියත් නිවසේ සිට වැඩ හොඳේ නිවසේ සිට නිකන් ඉන්නනේ වැඩ අවශ්‍ය රාජකාරී කරන්න කියලා කියනවා. ඒ අතරේ කොරෝනා අස්සේ ග්‍රාම නිලධාරීනුත් යුද ප්‍රකාශ කරති කියලා මොබිම් පුවත්පත වාර්තා කරනවා. කොරෝනා අස්සේ ග්‍රාම නිලධාරීනුත් යුද ප්‍රකාශ කරති. ප්‍රමිතියෙන් යුතු මුඛාවරණ සහ විෂබීජනාශක දියර ආරක්ෂිත ඇඳුම් කට්ටල දුරකතන සහ ඉන්ධන දීමනාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී කොරෝනා වසංගත අවධානමෙන් රාජකාරීන් ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව් ජී කමල් කිත්සිරි මහත්මයා මාධ්‍ය හමුවකදී සඳහන් කරනවා මේ තමයි දේශපාලනය බොහෝ නිලධාරීන් දේශපාලනය අමතක කරලා රට ගැන හිතලා මේ මොහොතදී කටයුතු කරනවා අපි දැක්කා ග්‍රාම නිලධාරි මහතුරුන්ගේ සේවය ඉතාමත්ම විශිෂ්ටයි බොහෝ දෙනෙකුගේ ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන් අර ගලිගමුව ප්‍රාදේශීය ලේකම්වරයා මේ කාල්මුට්ට පවා කරගහන අන්දම අපි දැක්කා සමාජ මාධ්‍ය සංසරණය වෙන චාරූප මගින් එහෙම කරද්දිත් සමහර පිරිසක් දේශපාලන නිසා දැන් හරියට බඩු ටික ජනතාව අතරට ගියොත් එහෙම නැත්නම් බෙහෙත් ටික ජනතාව අතරට ගියොත් ආණ්ඩුවට ක්‍රෙඩිට් එක වැටෙයි කියලා හිතලා සමහරු වැඩ නොකර ටෙලිෆෝන් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්නවා කියලත් වාර්තා වෙනවා මේ තමයි දේශපාලනයේ ප්‍රසාරය. ඔව් මේක ඊතර මොන කාරණයක් නෙමෙයි. මොකද මේ අවස්ථාවේදී මස් රාත්තරෙම ඉල්ලන්න නරකයි. ශෛලොග්ගේ න්‍යාය අනුව. මොකද අපි දන්නවා දැන් PHI මහත්තුරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් යම් සිල්ලිමක් කරමුත් ඔවුන් දැනගත්තා. ඒ ඉල්ලීම හරහා රජයේ හෙදින්දාගේ සංගමයේ යම් යම් ආකාරي යම් යම් මිල්ලීම් කරලා යම් කිසි අරාජිකත්වයක් ඇති වෙන ඉඩ තිබුණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. මොකද සියලුම දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊට වාකීමෙන් වැඩ කරන අවස්ථාවක්. මේක රටට අවශ්‍ය වෙලා. ඊට පස්සේ ඒ රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංගමයේ ඒකේ සභාපති උපුල් රෝහණ මහත්මයා කිව්වා රජයට අපිට මේ අවස්ථාවේදී මේ ඉල්ලීම එපා. මොකද මේ අවස්ථාවේදී අපි රට වෙනුවෙන් වැඩ කරනවා. ඉතාමත් වැදගත් තියෙනවා. මොකද යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලුම දෙනා සෞඛ්‍ය ශේෂ්ඨ මේ එක රටක් වෙනුවෙන් රටේ ජනතාව බේරා ගැනීමට මෙහෙයුමක් දියක් කරන මේ අවස්ථාවේ යම් යම් අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. නමුත් මූලික සෞඛ්‍ය ආරක්ෂක උපකර ලබා දීම රජයේ වාර්කීමක්. ඒක වෙනම කරණයක් ලබා දිය යුතුයි. නමුත් වැටුප් වැඩි කිරීම යම් යම් දුෂ්කර දීමනා, ඉන්ධන දීමනා වගේ දේවල් මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම එතරම් හොඳ නැහැ. මොකද අපි ඒ ගැන සමහර විට ලැජ්ජ විය යුතුයි. මොකද ඔබ දන්නවා දිනුස මේ කෑගල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පිහිපාරක් ගන්න ලැබුණා. අවුරුදු 16ක තරුණ ඔහු ගිහිලා තියෙන ඒ ජලය බෙදා දෙන්නේ ඒ ගම්මානයට. අපි දැන් ඉන්දියාව යම් යම් ප්‍රදේශවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එනකොට ගම්වල මිනිස්සු ගහල එලවනවා. NDTV මාධ්‍යෙන් ප්‍රචාරය කරා. මම කියන්නේ ඒවා හොඳ දේවල් නෙවෙයි. ඒක මේ අවස්ථාවේදී යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ආදර්ශයට ගන්න. සෞඛ්‍ය බලධාරී, ඉහළ බලධාරීන් සහ අනිකුත් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බහුතරයක් ආදර්ශයට ගන්න. මේ අවස්ථාවේ රටක් විදිහට මුහුණ දෙන්න ඕන. ඒ නිසා යම් යම් කැපකිරීම සිදු කරන්න වෙනවා. ඔව්. දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අපේ ගෞරවය පළ කරන්නත් මේක අවස්ථාවක් බවට පත් කරගන්නවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කර තත්ත්වයේ හේතුවෙන්
ජනතා මුදලින් කිසිදු දීමනාවක් තමන්ට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සඳහන් කරනවා. උපුල් රෝහණ මහත්මයා තමයි ඒ බව සඳහන් කර සිටියේ. ඔවුන්ට අපේ කෘතවේදීත්වය පළ කරනවා. හැබැයි මේ කියන හැමෝටම ආරක්ෂාව ඔවුන් මරණයත් එක්ක සටන් කරන්නේ වෛද්‍ය වෘත්තිකයෝ, ඒ වගේම හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, මේ කියපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, මේ සියලුම දෙනා ඉතාම අවදානම් සහගත රැකියාවක් කරන්නේ, අවදානම් සහගත අවස්ථාවක කටයුතු කරන්නේ. ඒ නිසා ඔවුන්ට අර කියපු මුකාවරණ, විෂබීජ නාශක, ඒ ආදී ආරක්ෂාව සඳහා මූලික උපාංග ලබා දිය යුතු ගැටලුවක් නැහැ. ඔපත් ඒ පිළිගන්නවා. මං හිතන්නේ යුද හමුදාව මං හිතන්නේ ඕනෑම කෙනෙකුට ඒ කාර්යයන් කරන සඳහා අවශ්‍ය ඒ අවශ්‍ය උපකරණ ලබා දීමට සූදානම් සිටිනවා. ඔව්. මේ අතරේ මේ මෞබිම්පුවත්පත් කියනවා ත්‍රිවිල් සහ බට්ටා ලීසින් වලට මාස සහායක සහනයක් දෙනවා කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. මහබැංකුව අධිපතිතුමනි සහනයක් දෙනවා විතරක් නෙවෙයි ඒක ලැබෙනවාද කියන එකත් ඔබතුමා බලાવી මොකද බලන්න ඕනේ ගොඩක් දෙනෙක් කතා කරන කාරණයක් තමයි දැන් මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ඒ වගේම දැන් මිලියනෙට වඩා අඩු ලීසින් පහසුකම් ලබාපු අයටනේ මේ සහනය ලැබෙන්නේ දැන් සමහරු ඉන්නවා පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ලැක්‍රියාව කරන අමාරුවෙන් වාහනයක් ගත්ත අය ඒ අයටත් ලීසින් වලින් මොකක් හරි සහනයක් දෙන්න කියලා ඕන් බලාපොරොත්තු වෙනවා ඒක පැවති පක්ෂණයක් රැස් වෙනදි සාකච්ඡා කරා දැන් සමහර බැංකු අය කරගෙන තියෙනවා. අගමැති මුදල්මැති දර වහාම කිව්වා මේ ගැන හොයලා බලන්න මොකද ඒක වෙන්න බෑ කියලා. මම හිතන්නේ දැන් මහ බැංකුව අධිපතිතුමා ගැන සාකච්ඡා කරනවා. මොකද අපි දන්නවා දැන් පසුගිය පාස්කුවේදා ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් පස්සේ සංචාරක ක්ෂේත්‍රයට සහන දෙන්නේ කොර පසුගිය රජය ලබා දුන්නේ බැංකුව කියන අපිට ඇවිල්ලා නැහැ කියලා. මෙතන වැදගත් වෙන්නේ මේ මාධ්‍ය අනේක මාධ්‍ය නිවේදනය නෙමෙයි දිනුෂ. අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වෙන්න ඕනේ අදාළ බැංකුවට. ඒක තමයි නීතිමය තත්ත්වය. මම හිතන්නේ වහාම මේ ගැන බැසිල් රාජපක්ෂ අමිතුමා හිටපු අමිතුමා අවධානය යොමු විය යුතුයි. ඔව්. අපි ඒ අතර මෞබිම් පුවත්පතේ දකින්න ලොක්ඩවුන් කතා බොරු කියලා මේ දවස්වල වාර්තා කරන මේ ඉදිරි සති දෙක තීරණාත්මකයි. ඒ නිසා අර ටෝටලි ලොක්ඩවුන් කෙරෙයි එහෙම කියලා පොලිසිය වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා තරයේ ප්‍රකාශ කර සිටියා මේ ලොක්ඩවුන් කතා බොරු කියලා. අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න කැමති අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලය වන්නේ පඩිගෙවීමත් ගැටලුවක් ඇඟලුම් සේවකයන් 30%කගේ රැකියා අවදානමේ පවතින බව ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය කියා සිටිනවා. එක පැත්තකින් ඇඟලුම් අපනයනය සහ කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් දේශීය වශයෙන් වුණත් දැන් මේ අවුරුදු කාලේ තමයි ඇඳුමක් කැඩුමක් වැඩිපුර විකිණෙන කාලේ ඒ සියල්ල මේ වෙනකොට ඇනහිට තිබෙනවා. ඒ නිසා පඩිගෙවීමත් ගැටලුවක් බවට පත් වී තිබෙන බව වාර්තා කරනවා. ඒ අතරේ කොවිඩ් රෝගියා ලෙඩේ හංගයි අපේක්ෂා රෝහලේ 14 දෙනෙක් නිරෝධායනට අනේ මෙච්චර කියද්දිත් ඇයි මේ ලෙඩ හංගන්නේ ඔව් අපේක්ෂා රෝහලේ තත්ත්වය විශේෂයෙන්ම අපේක්ෂා රෝහලේ ඉන්නේ ජීවිතය සහ මරණය අතර දැඩි සටනක නිරත වන රෝගීන් එතකොට ඔවුන්ගේ ජීවිත එක්ක ඇයි මේ විදියට සෙල්ලම් කරන්නේ කොවිඩ් 19 කියලා කියන්නේ ඒකට තරාතිරමක් නැහැ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ වයස් ભેදයක් නැහැ කුමාරවරුන්ට පවා හැදෙන ලෙඩක් චාල්ස් කුමාරයටත් හැදිච්ච ලෙඩක් ඒ නිසා කොවිඩ් කියලා කියන්නේ අර ඒඩ්ස් හරීම නැත්නම් සමාජ රෝගයක් හැදෙනවා වගේ ලැජ්ජ වෙන්න ඒ රෝගුණත් ලැජ්ජ වෙන්න කාරණයක් කියන එක අපි කියනවා නෙවෙයි යම් හෝ ලැජ්ජාවක් ඇති වෙනවා නම් අප කීර්තියටපත් වෙනවා කියලා හිතනවා නම් කොවිඩ් 19 කියලා කියන්නේ එහෙම රෝගයක් නෙවෙයි නිසා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් එය අඳුන්වා දෙන්න එය ප්‍රකාශ කරන්නේ ඒ අතරේ ඒ සංගවීම තමයි ලැජ්ජාවටපත් වෙන ඕන කාරණාව. ඒ අතරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මතක් කරපු කාරණයක් පුවත්පත් කිහිපයකම තිබුණා 13.90 දුරකථන අංකය මතක තියාගන්න 13.90 දුරකථන අංකය මතක තියාගන්න මේ දවස්වල බොහෝ දෙනෙක්ට මේ උණගත් මේ හෙම්බිරිස්සා ගතිය තියෙනවා පොඩ්ඩක් උගුර රිදෙනවා එහෙම වෙච්ච පමණින්ම රෝහල් ගත වෙන්න එපා 13.90 කියන දුරකථන අංකයට කතා කරන්න 13.90 කියන දුරකථන අංකයට කතා කරන්න වෛද්‍යවරු 100ක් ඒ දුරකථන අංකය හරහා සේවයට යොදවා වෙන බව කියා තිබෙනවා පොලිස් දෙනවා දිනුස මොකද අපි දන්නවා දැන් මේ වෙලාවේදී රෝහල කළ ගියොත් මොකද ඇති වෙන තත්ත්වය වාට්ටු වහන්න වෙනවා වෛද්‍යවරු නිරෝධායන කරන්න වෙනවා හෙද හෙදියන් නිරෝධායන කරන්න වෙනවා පෞද්ගලික රෝහලක් වසාද බමී ගමී ඒකත්වයට පත් වුණොත් දැන් අපිට තමයි තියෙන ප්‍රශ්නේ මොකද කවුද ප්‍රතිකාර කරන්නේ නිසා සිංහල දෙමළ භාෂා තුනෙන්ම තියෙනවා කරුණාකරලා මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් 13.90 කතා කරන්න පුළුවන් ඉන් පසු ලැබෙන උපදෙස් 90.99 සුවසරීර කතා කරන්න පුළුවන් ඔව් කොරෝනායයි සැකනම් 13.90 අමතන්න කැස්ස සෙම් ප්‍රතික්ෂාව ශ්වසන අපහසුතාවත් නම් රෝහල්ට එන්න එපා කියලා දිනමින ඊපුවත් පතත් නැවත මතක් කරනවා ආයිත් කියනවා සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තොරතුරු දෙනවා
වෛද්‍යවරු 100ක් සේවය නිරතව ඉන්නවා. සුවසරියෙන් රෝගියාගේ නිවසටම එනවා අවශ්‍ය නම්. ඒ වගේම උපදෙස් පිළිපැදීම ව්‍යාප්ත වීම පාලනයට පහසුවක් කියන කාරණාව අවධාරණය කරනවා. ඒ අතර ඔබට පේනවා ඒ දිනමින අය අපේක බලමුකෝ. ඒකේ උඩින් තවත් සිරස්සලයක් තියෙනවා. කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නට හේතුව අධික සාන්ද්‍රණ විෂ බීජනාශක භාජනයකට ගිනි ඇවිලීමක් කියලා වාර්තා කර සිටිනවා. කුරුණෑගල රෝහලේ ලක්ෂ ගානක බෙහෙත් මේක නිසා විනාශයටපත් වුණා. ඒ කියන්නේ අර විෂ බීජනාශකයක් විදිහට භාවිත කරපු දියරයක් සහ වතුර එකට කවලම් කිරීමට යාමේදී තමයි මේ ගින්න ඇතුනේ කියලා දැනට සැකය පළ කරනවා. ගින්න ඇතුනේ රසායන ද්‍රව්‍ය භාජනයකින් කාර්යමණ්ඩලය බේරෙයි. ජලය දැමීම නිසා ගින්න පැතිරිලා. ජලය දැමීම නිසා ගින්න පැතිරිලා දැන් අපි සාමාන්‍යයෙන් මේ ගිනි හදිසි අවස්ථාවකදී කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලා බෝඩ් ගහලා තියෙනවා. නමුත් ඒ වගේ දෙයක් මෙතෙන්ට වැලි වගේ දෙයක් තමයි යොදන්න ඕන. ඒක තමයි දැන් අපි දැන් විදුලි කාන්දුවක් වුණාම සමහරු වතුර ගහනවා. ඒක විදුලි කාන්දු ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. යන් මේ වගේ දෙයක් එහෙමයි. ඒ නිසා යම් යම් රසායනික ද්‍රව්‍ය සමග ජලය ප්‍රතික්‍රියා කරලා ගින්න පැතිරිලා තියෙනවා. ප්‍රති වාසනාවකට මේ ගානට හරි බේරුණා අපි. මොකද මේ අවස්ථාවේදී තියෙන තත්ත්වයක් එක්ක. ඔව්. හැබැයි ඔබ දකින්න ඇති ස්වාධීන රූපණී ප්‍රවෘත්ති වලත් දැන් මේ ගින්න ඇති වෙච්ච අවස්ථාවේදී අර ඒක ඇතුලේ තිබිච්ච ඖෂධ පෙට්ටි බේරගන්න සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙහෙසෙච්ච හැටි. එකම මෙතෙන්දී වෘත්තීය සමිතිද දේශපාලනයේදී ඒ කිසි දෙයක් නැහැ. අන්න ඒ එකමුතුකමට උත්තමාචාර්ය අපි සූදානම් විරාමයක් ලබන්නේ. අද අරුණ පුවත්පත කියනවා ඛනිජ තෙල්ලේ ලාභයෙන් විදුලි බලයේ ණය පියවයි කියලා. කෝටි 5000ක මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට නියමිතයි ඒ ඛනිජ තෙල්. ඒ කියන්නේ ඉන්ධන බිල අඩු වෙලා තිබෙනවා. ඒ වාසිය අනික් පැත්තෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ලංකා විදුලි බල මණ්ඩලයේ කෝටි 10000ක් වෙන ණය මුදල ගෙවා දැමීමට භාවිත කරලා තියෙනවා. අධික පැවුම නිසා තවමත් මම හිතන්නේ මේ ඩීසල් විදුලි බලාගාරවලින් තමයි පෞද්ගලික අංශයෙන් විදුලි බිල ගන්නවා. බිල දී ගන්න නිසා මතන මේක ඉතාමත් වැදගත්. මොකද මේ ණය මේ ආකාරයෙන් පියවීම පුළුවන් අවස්ථාවලදී. ඔව්. ඒ අතරේ අද දිනමින පුවත්පත කියන ගොවි ධීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී දීමනා නිවසටම රජයේ වැඩසටහන අද ආරම්භ කර තිබෙනවා. ගොවියන්ට දීවරයන්ට විශ්‍රාම වැටුප සහ වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් සඳහා දීමනාව අද සිට දිව ගෙදරටම ලැබෙන බව සඳහන් කර තිබෙනවා. ඒ අතරේ කැමති මව්බිම ඇතුල් පිටුවකට ගියහම අග්‍රාමාත්‍යවරයාගේ ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නායකවරයාගේ ප්‍රකාශයන් දෙකක් උපුටා දක්වනවා. මව්බිම 6 වෙනි පිටුවේ හොඳම අවස්ථාව උදා වී තිබෙනවා. මේකේ තමයි වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ අර්බුදකාරී අවස්ථාව අපට රටක් විදියට හොඳම අවස්ථාවක් උදා කර දෙනවා. සීල් දිනාම නිවෙස්වලට වී වගාසටන අරමන්න අගමැති මහින්ද රාජපක්ෂ සෞභාග්‍යා ගෙවතු වැඩසටහන ගැන කියයි. යුද්ධය ජයගන්න එදා දුන් සහය අදටත් ඕන. ඉදිරියේ ඇති අභියෝගයත් එක්ව ජයගමු. මේ අතරේ මේ ධනුෂ්කර අපි පස්සේ ගනිමු කියලා. ඒ කියන්නේ මේ අපේ ටිකක් තවත් කාරණාවක් තිබුණා. මේ දිනමින පුවත්පතෙන් ගත්ත අපේ ඡායාරූපයක් තියෙනවානේ අගමැතිගේ ටිකිරි කොරටුව කියලා. ඒ ඡායාරූපේ මම හිතන්නේ මේ වෙලාවේදී ගැලපෙනවා කියලා. අගමැතිතුමා ඉල්ලීමක් කරන්නේ මේ වගා සෞභාග්‍යා ගෙවතු වැඩසටහනට සහභාගී වෙන්න කියලානේ. ඉල්ලීමක් කරා විතරක් නෙවෙයි ක්‍රියාවෙන්ම අග්‍රාමාත්‍යතුමා සහ ශ්‍රීලන්ත වික්‍රමසිංහ මැතිනි ඔව් මේ ඔප්පු කළා තියෙනවා. ඒ අතරේ ඒත් එක්කම අපිට ඕනම් පෙන්වන්න පුළුවන් වාර්ෂික අලුත් සහල් මංගල්‍ය මෙවරත් ශ්‍රී මහා බෝරදුන් අභියසදී පැවැත්වුණා. පහුගිය සෙනසුරාදා රට සහලින් ස්වයං පෝෂිත වේවා. සහලින් පමණක් නොවේ මා හිතන්නේ කෘෂිකර්ම මාත්‍යංශයේ මේ වන විට පීවර අරගෙන තියෙනවා. අපි ඉතාමත්ම විශාල මුදලක් අවුරුද්දකට විදේශයන්ට ගලා යාමට සලස්වනවා. ඒ තමයි අපි කන කව්පිටික මුන්ටික මෑටික මේවා ගෙන්නන්න අපිට ලංකාවේ වගා කරගන්න පුළුවන් දේශීය භෝග වර්ග නැවත ලංකාවේ වගා කිරීමේ සංග්‍රාමය ආරම්භ වෙලා තිබෙනවා. අගමැතිතුමාගේ ඒ කතාවෙන් පස්සේ මෞබිම්ව වාර්තා කරනවා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගේ ප්‍රකාශයක්. මහා බැංකුව ප්‍රකාශ කරන පීවර ප්‍රමාණවත් නැහැ. කොරෝනා රෝගීන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසෙනුත් පීඩාවට පත්වීමට ඉඩ නොදිය යුතු බව ඔහු සිහිපත් කරනවා. පෞද්ගලික අංශ සේවකයන්ට සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ස්වයං රැකියා හා එදිනෙදා වේල සොයා ගන්නා අයත් දැඩි අර්බුදයක ආධාර දීමනාදීමේදී දේශපාලන බේද එපා. බැංකු ඇඟලුම් සංචාරක ක්ෂේත්‍ර ගැනත් අවධානය යොමු කරන්න කියලා. අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය ජාත්‍යන්තර සමුළුවලදී එහෙම නැත්නම් ජාත්‍යන්තර මාධ්‍ය සමග කරන සාකච්ඡාවලදී තාම මේ පරිණත අදහස් පළ කරනවා. ඒ අදහස් දේශපාලනයෙන් තොරව මේ මොහොතේ ඉදිරිපත් කරනවා නම් හරි වටිනවා. දැන් අගමැතිතුමා නම් පෙන්නවා මේ වගා සෞභාග්‍යා ගෙවතු වගා කිරීමේ වැඩසටහනට
ඔබට එතුමා සම්බන්ධ වෙනවා. ඒකට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමද ඒකට සහභාගී වෙන්නේ මොනවද පෙන්වන්නේ? ඒ අතරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලයක් ඉවුණේ දැන් අර මේ වගා කරන ගොවින්ට දෙනින් කලිසම් දෙනවා ගුංගම් දෙනවා මං කියන්නේ ඒ වගේ දේ අපි මේ දේශපාලන වශයෙන් කතා කරේ උඹට අපහාස කරන්නේ නමුත් එවරි දෙයක් නෙවෙයි මේ අවස්ථාවේ පුළුල්ව දේශීය ආධික අපි දන්නවා දැන් ඩී එස් නානක ඩඩ්ලි සේනානායක දිනුෂ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයි මම හිතන්නේ වගා සංග්‍රාම එදා කරා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ වුණුත් ආදර්ශය අරගෙන මේ අවස්ථාවේදී මං හිතන්නේ අගමැතිතුමාගේ ගෙන යන මේ වගා සංග්‍රාමයට සහාය ලබා දෙනවා ඔව් මම හිතන්නේ ওই කාරණාවට ගැළපෙන ප්‍රකාශයක් ආයි නැවත ඊට පස්සේ මේ මව්බිම් පුවත්පත් කියනවා මිය යන රෝගීන් හා ආසාදිතයන් දෙස බලාවත් සිටීමෙන් පළක් නැහැ අපේ පොළවෙන් හා අපේ දෑතින් වැඩගන්නා යුගයක් නිර්මාණය කරමු කියලා විමල් වීරවංශ ඇමතිවරයා කියනවා මේ ඉක්ුද්දා මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මේ ආයතනය නම කියන්නේ ආයතනයට ගෞරවයක් ලැබෙන්න ඕන නිසා දැඩි සත්කාර ඒකක ඇඳන් වාණිජමය ලෙස නිෂ්පාදනය කිරීමේ අවස්ථාවට එක්ුණා එහෙම නැත්නම් ඔවුන් වාණිජමය වශයෙන් මේ දැඩි සත්කාර ඒකකවල නිෂ්පාදනය කරන ඇඳන් ලංකාව තුර නිෂ්පාදනය කරන්න ආරම්භ කළා එතනදී විමල් වීරවංශ මහත්වරයා කියනවා කොරෝනා වසංගතයේ ලෝකයට පාඩම් රැසක් උගන්වා තිබෙනවා යුරෝපීන් අපට ආනයනය කරපු මතවාද අද පුස්සක් බවට පත් වී තිබෙනවා ජාතික රාජ්‍ය තුල සිදු කරන නිෂ්පාදන පමණයි අපට අද ඉතිරි වෙලා තියෙන්නේ රටේ නිෂ්පාදනය කරන දෙයක් පමණයි අද ඉතිරි වෙලා තියෙන්නේ ඒ නිසා දේශීය කර්මාන්තකරුවන්ට දේශීය කෘෂිකාර්මිකයන්ට දේශීය කෘෂි ව්‍යවසායකයන්ට මෙන්න අවස්ථා උදා වෙලා තියෙනවා ඔබත් ගෙදර ඉඳගෙන අර අගමැතිතුමාගේ ප්‍රකාශනොත් කිව්වා පාසල් දරුවෝ 40 ලක්ෂයක් විතර ඉන්නවා ඒ වගේම සරසවිසුන් ඉන්නවා ඊළඟට ගුරුවරයෝ ඉන්නවා රජයේ සේවක ලක්ෂ 2ක් කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා පඩි අරන් ගෙදර ඉන්නවට වඩා අලුත් දේවල් හිතන්න මේ අතරේ දැන් අපි සූදානම් මද උදේ පත්තරෙන් සමුගන්න මේ 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 පෙරල පෙරල හෙව්වේ හෙට පොයනේ අපි එන්නේ නැහැ ඒ වගේම බක් පොයට හෙට පන්සල් එන්න එපා සෞඛ්‍ය අංශ වලට අවනත වී ගෙදරම ආගමික කටයුතු කරන්න රටේ පවතින තත්ත්වයට ಜಾති ආගම් ભેද නොතකා අවනත වීම සමගේ වගකීමයි මල්වතු අස්කිරි උබේ මහවිහාරයේ ලේකකාධිකාරී මහනාහිමිවරුන් ಜಾතියට මතක් කර සිටින උපදෙස් දෙනවා කවදාවත් අපි අහලා නැහැ අපේ සංඝයා වහන්සේලා පන්සලට එන්න එපා කියලා කියනවා හැම වෙලාවෙම ඕනම කෙනෙක්ට පන්සලේ දොරලලා ඒත් උන්වහන්සේලා හෙට පන්සල් එන්න එපා හෙට පොයට පන්සල් එන්න එපා කියලා කියනවා මේ මොහොතේදී සීලු දෙනාගේම ආරක්ෂාව ඉතාමත්ම වැදගත්. අපි සූදානම් අද උදේ පත්තරෙන් සමුගන්න සීල සත්‍යෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුබෝවීත්වා.